ර දෙනාට මාදත් උතුම්මූ තෙරුවනය ආශිරුවාදය ප්‍රාර්ථනා කරමින් අධ්‍යාත්මික වැඩසටහන් සහිත එකම ආධ්‍යාත්මික නාලිකාව ධම්මගයාව යුඩුප් නාලිකාව මේ මොහොතෙත් සෝදානම් වන්නේ සවිශේෂී අධ්‍යාත්මික අධදැකීමක සහ සිද්ධියක, තුරු ඔබ වෙත දායාද කරන්නට එසේ නම් මේ සුවිශේෂී දර්ශනය මේ සුවිශේෂී අවස්ථාව දැක බලා ගැනීමට සහස්්‍රවණය කර ගැනීමටමත් එෙන් ඔබ තවමත් අප ධම්ම ගයාව ආධ්‍යාත්මික youtube නාලිකාව සබ්ස්කරප් කරනැත් නම් මේ දැන්ම අපව සබ්ස්ක්‍රප් කරන්න ඒ සමගම ඇති බෙල් අයිකන්න එක ඔබන්න එවිට අප විසින් ඔබට දායාද කරන සියලු අධ්‍යාත්මික විවරණ විස්තර අධ්‍යාත්මික විශ්ව අනාවකි පණවිඩ සහස්ශ්‍රී සද්ධර්ම දේශනා, ඔබ වෙතෂනිකව ලබා ගැනීමට එය උපකාරවන නිසා. මේ මොහොතේදී අප ඔබට දර්ශනය කරන්නේ ඉතාමත් දුර්ලබ සිද්ධියක දර්ශන දර්ශනයක්. ඉතාමත් දුරල බයි කෙනෙකුට ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැහැ.ඉනිසා අප මේ සමාජගත කරන්න තිතාමත් සත්භාවයකින් යුක්තව යම් පනිවිඩයක් සමාජය තුළට දැනුවත්කොට තැබීමේ සත් අරමුණ වෙනුවෙන්ම පමණක්මයි. දෙදස් දහනමය වර්ශයේදී උතුම්මූ බුද්ධගයා පරිශ්්‍රය තුළ එක්තරා විශේෂී විදේශීය, න්තාවකගේ ජායාරූපය එමනැත්තම් එතුමියගේ කැමරාව තුළ සටහන් වනාව යම් දර්ශනයක් යම් චායාරෝපයක් පිළි බඳවයි අදාප ප්‍රථම වතාවට වර්ෂකීපයක් ගිහිල්ල මේ වර්ෂයේ ලාශිස්තුන වර්ෂයේ මෙයි මාසේ මේ මොහොතේදී අප මෙආකාරයෙන් මහත්තෝකයාටය අනාවරණය කරන්න හෙළි කරන්නේ එතුමිය බුද්ධගයා පරිශ්‍රය තුළ වන්දනාමාන කරගනිමින් සක්මන් කරමින් ඉන්න අතර තුර ඔ බුද්ධනයා වන්දනා කර ඇත්නම් බුද්ධගයා මන්දිරයට ඉහල බිම් ප්‍රදේශය තුළ පවතිනවා මුචලින්ද නාගපොකුණ උතුම් ශුද්ධ වස්ථානයේ දී එක් උත්තමයන් වහන්සේ නමක් දැහැන් ගතව ධ්‍යානයෝගීව භාවනායෝගීව සිටින දර්ශනයක් මෙතුමිය දර්ශනය කරගෙන ඒ උත්තමයන් දෙස මොහොතක් බලාගෙන ඉන්න විට සුවිශේෂි දර්ශනයක් ඇ දැක තිබෙනවා මේ සිද්ධිය ඇය අපත් සමඟ ඉතාමත් විවෘතව සහ ඉතාමත් ප්‍රීතියකින් යුක්තව විශ්මයකින් යුක්තව ප්‍රකාශ කළා දැකීමක් එහිදී ඇය ඇගේ ඇස් දෙකින් දැකල තියෙනවා මේ විශේෂී දර්ශනය උත්තමයන්ගේ නලලය නළල පුරාවටම සුදුපාට රවුමක් පෙන ආකාරයක් සකස්වෙලා එයි තාමත් දවල පැහැ එන් යුක්තව බැබලිලා ඒ නලල පුරාවටමය රෞමක ආකාරයෙන් වෘත්තයක ආකාරයෙන් කිසිම ඇදයක් නැතුව ඒ සකස් වෙලා හරියට මණ්ඩලයක් වගේ සොයත මණ්ඩලයක් වගේ සුළු මොහොතක් පැවතිලා ඉන් අනතුරුව ඒශනෂණයෙන් අනුක්‍රමයෙන් අඩු වෙලා එ මණ්ඩලේ පරිමානය ප්‍රමාණය අඩු වෙලා නැතිවීගිය දර්ශනයක් එහිදී එතුමිය හැකික්මනින් තමන්ගේ කැමරාව ක්‍රියාත්ම කල්ලා ජායාරූප කීපයක් රගෙන තියෙනවා එහිදී අපටේ චායරූප එතුමිය ඉතාමත් ගෞරවකින් යුක්තව යොමු කල්ලා පෙන්නවා අපගෙන් ඒ පිළිබඳ පූර්ණ විස්තරයක් සහ එහි තොරතුරු පිළිබඳ ඉතා උනන්දුවෙන් විමසා සාකච්ඡා කලා විශේෂයෙන්ම එවැනි අත්දැකීමකට පත්වෙච්ච ප්‍රථම අවස්ථාව එය බවත් එතුමේ ඉතාමත් ගෞරවයකින් යුක්තව දන්වා සිටියා ශේෂෙන්ම එතුමිය වර්ෂ විසි පහක පමණ කාලයක් ඉන්දියාව තුළ භාවනාව පිළිබඳ පර්ේෂණයක් කරපු උතුම් චරිතයක් සාමාන්‍ය කෙනෙක් නෙමි භාවනාව ධයාන යෝගී කලාව පිළිබඳව විවිධාකාරෝ හින්දු ආශ්‍රම් තුළ සහ ප්‍රායෝක ජීවිතය තුළම දශක දෙහෙකටත් තාසන්න කාලා පරිච්ෂේදයක් අධ්‍යනය කළ චරිතයක් එනිසා විශේ සිද්ධිය එතුමේ ජීවිත පළමු වතාවට දර්ශනය කරගත සිද්ධියක් බව එතුමිය ඉතාමත් ගෞරෝයකින් යුක්තුවා අපටේ චායාරූපය පෙන්වමින් ප්‍රකාශ කලා එහිදී එතුමිය චායාරූප කීපයක් ගත්තත් චායාරූප දෙහෙක පමණයි ඒ අවස්ථාව සටහන් වෙලා තියෙන්නේ නිසාප එක් චායාරූපයක් පමණක් මේ අවස්ථාව ඔබට පෙන්නනවා එත් අප උත්තමයන් වහන්සේගේ අන්‍යතාවය සගවා තබා තමයි අප ඒ චායාරෝපය මුදාහරින මොකද උුත්තමයන් එවැනි උත්තමයන් වහන්සේලා සමාජ්‍යාභියස මේ කාලය තුළ සුරක්ෂා කර ගැනීම ඔබ අපකාගේත් වටිනාකමක් සහ යුතුකමක් වල නිසා අප මෙහිදී ඒ සුදුවාලෝකයේ පැතිරීගියාව නල තලය සහයේ කලාපය තුළ ඒ සුදුජාති කාන්තාව ගත්්ඡායාරූපය සහිතුමයාපට ලබා දුන්නාූු චායාරූපය කොපිය මෙ අවස්ථාව දඔබට දර්ශනය පිණිස මෙයාකාරයෙන් යොමු කරනවා. එනිසාම ඒතාමත් සුවිශේෂී අවස්ථාවක් ඒවාගේ මෙතුමයාාපට අවසානයේ මෙයාකාරය නුත්්දන්වා සිටිය. දීර්ග වෙලාවක් රැඳී සිටිමින් අවසානයේ ඒ උත්තමයන් සමඟ සුළුම් හොතක්. කතා කල්ල තියෙනවා ඉතාමත් සුළුම හොතක් ඒ සුළු මුහොත විනාඩියක් දෙකක් තුනක් පමණ එහිදී යම් සු විශේෂී විස්තරයක් ප්‍රකාශයට පත් කල් තිබෙනවා එ වගේම භාවනාව දෙයාන සහ සමාපත්තයෙන් පිළිබඳව කුන්ඩරනී ශක්තිය පිළිබඳව අධ්‍යනය කරන පර්ේෂණය කරන සහ අවදි කිරීමට බලාපොරොත්තුව වන විශේෂයෙන් අවධ කළ උත්තමයන් බෝ පිරිසක් ඉන්දියාවේ බරණැස වරනාසි ගංගා නදයාසල බොහෝ තැන්වල සහි මාලය ආශ්‍රිත වදටත් වැඩවාසය කරනවා එ වගේම ඒ පර්වේෂණය කර නැත්තන්ට මේ ඉතාමත් හොඳ නිදර්ශකයක් බවට පත්වේවි චක්‍ර හතකින් හයවන චක්‍රය සම්පූර්ණ වශයෙන් අවධ වන ස්වභාවයක් සහ ඒ අවධිය තුළින් ප්‍රඥා ඇස සම්පූර්ණයෙන්ම බියෘතවන ආකාරයක් මනාව දර්ශනය වෙනවා මේ හොඳින් නිරීක්ෂණය කරන විට එ වගේම මින් නිහාට තින තව එක චක්‍රයක් පමණයි එසයි චක්‍රය තුළින් ඕනෑම කෙනෙක් එන්ලයිටමන් ස්භාව එකට පත්වෙනවා පූර් නවබෝධයට පත්වෙනවා සහ එපූර් නවබෝධය පූර්ණ ප්‍රත්‍යක්ෂයක් කරා රැගෙන යනවා හත්තන චක්‍රයත් එක්ක මිනිසාප ඒ ගැන දීර්ග විස්තරයක් කරන්නේ යන්න හැ ඉතාමත් මුුදුර වනාගතයක් තුළ. භන කුන්ඩලනී සමාධිය සහ මේ චක්‍ර පිළිබඳව ඉතාමත් විශලේෂනාත්මක අධ්‍යාත්මික විවරණයක් විස්තරයක් අර්ථකතනයක් ධම්ම ගයාව අප අධ්‍යාත්මික නාලිකාව තුළින් ඔබට දායාද කරන්න අපසූ දානම් බනවා ඔ තවමත් අප සබස්ක්‍රයිප් කරනැත් නම් මේ දැන්ම සබස්ක්‍රයිප් කරන්න ඒ ඔබට ආධ්‍යාත්මික අධදැකීම් පිණසම. තුව නිසා එතුමිය විශේෂයෙන්ම ඒ විදේශීය කාන්තාව ඉංග්‍රීස් ජාතික කාන්තාව මෙආකාරයෙන් අවසානය අපට සටහනක් තබනවා ප්‍රකාශයකට පත්කරනවා ඔබලාගේ රට හරි වාසනාවන්තයි මතු යම් දවසක ලෝකය බබලන උත්තමයන් බිහිවන රටක් බවට ඔබලාගේ රට පත්වේවි මෙකයන්න යානාවක කියයක් නො ඔයාට දැනිච්චද මේ සිද්ධියත් සමගම එනිසා ඒසාකච්ඡාවත් සමගම එතුමියට දැනගන්න ලැබී තියෙනවා. ඒ උත්තමයන් කිව් පරිදි ඒ උත්තමයන් සඳහන් කළ පරිදියම් මතු යම් දවසක. හෙලා දීපයක් තුලින් ශ්‍රී ලංකා දීපයක් තුළි මුළුමහත් ලෝකේටම ආලෝකයේ සහ ශාන්තිය සහ අවබෝධය පණිවිඩය රැගෙන යන උත්තමයෙක් බිහිවන බව. ඒ මුළු මහත් ලෝක සමාජයක්ම, සුවපත් කිරීමට සරම් ඒ පනි විඩේ ශක්තිමත් වන බවත්. එ වගේම ඒ විදේශය කාන්තාව ඉංග්‍රීස් ජාති කාන්තාවට හමුුණු ඒ උත්තමයන් වහන්සේ ජන්මලාභයද ලබා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බවය තුමිය ප්‍රකාශයට පත්කරා. එනිසය කෙසේ වෙතත් වර්තමානේත් ඒ උත්තමයන් වහන්සේ හෝ ඒ උත්තමයන් වහන්සේලා, මේ හෙළ දපේ තුළ ඉන්න බවප දහමගයා වශයෙන් තරයම විශ්වාස කරනවා අදත් අප ඒ කායනුව ප්‍රකාශ කරනවා මතු යම් දවසක ඒ තවුද සීයකින් දෙසේකින් නෙවෙයි ඉතාමත් කෙටි කාල පරිච්ෂේදයක් කවියස මේ මහාන්දකාරය දවාහලු කරගනමින් ඒ අවබෝධෙ සූරයා පහළවේවි කෞත බුදුන් වහන්සේගේ බුද්ධ සානය නවතවාරයක් ආලෝකවත් කරන මහා ආධ්‍යාත්මික පෞරුෂයක් ඇති ඇතිවරයාණන් වහන්සේ නමක් මේ මහා හෙලදීපයක්කට උරුමකම් කියමින් ජන්මලාබය ලබා ලෝකයේ කුමන හෝෂුද්ද භූමයක් තුළින් උන්වහන්සේ ලෝකයට පාතුරුභූත වේවි ඒ අවශ්‍ය පිවිට ආධ්‍යාර්ක පණිවිඩය ලෝකයා බිස තභාවී නිසා ඔබටත් සිල් දෙනාටමත් යම්තැනකදී යනාගතයේ මහා ආඩම්බරයට පත්වෙන්න පුළුවන් න් උපන් භූමියෙන් එවැනි මහා ආශ්‍යර්වයක් සිදුවීම පිළිබඳව එනිසා ඒකාරණාව මතක් කරන්නට අප දම්මගයා වශයෙන් මෙසේ මේ සකහන සුවිශේෂි සටහන තබනවා එනිසා ඔබත් මේ පුළුවන් තරම් ශා කරන්න අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඔබ නොදකින ඔබ නොදනෙන බොහෝ දේවල් අධ්‍යාත්මික බොහෝ දේවල් මේ වන විටත් මේ විශ්වය තුළ මේ පෘතිවිය තුළ විශේෂයම ්‍රී ලංකාවතුළ වගේම ඉන්දියාව තුළත් ක්‍රියාත්මක වෙනවා. එනිසා ඒ උත්තමයන් වහන්සේලාගේ ආගමනය තව ඉතාමත් කෙටිකාලයක් තුළ සිද්ධ වේවි එනිසයි උත්තමයන් වහන්සේලා කියල කියන්නේ ලෙඩසුව කරන ගිහිියෝවත් වෙන කවුරුවත් නෙමෙයි. ඒ උත්තමයන් වහන්සේලා කියන්නේ අනහත් දජය දරාගත්ත ගෞවතබුද්ධ සාසනයේ, කලියුගයක් තුළ පෙරමන් දම්පිරූ උත්තමයන් වහන්සේලාමයි නැවතවාරයක් ශ්‍රී සම්බුද්ධ දේශනා ප්‍රතිෂ්ඨාපනය කිරීමට. ගෞතම බුද්ධ ශාසනය ආකාරය ශ්‍රී සද්ධර්රමය තුළින් බලවන්නට ස්වං ප්‍රත්්‍යයක්ෂයෙන් යුක්තවය මහාර්ය මාර්ගය අධ්‍යාත්මික ආලෝකය ලබා දෙන පරමී දම්ිරු උත්තමයන් වහන්සේලාමයි එහෙම නැතුව බෞතිකය ඔළවිතියා ගත්ත බෞතිකයෙන් රජවෙච්ච ව්‍යාජ වි්‍යාජ පුද්ගලයන්න ඕන බව අපේ දත් ප්‍රකාශ කන්නවා දත් ප්‍රකාශ කන්නවා. එනිසා එය ඉති ඉදිරි කාල පරිච්ෂේදයක් තුළ. මුළු මහත් ලෝකයට සැබෑ ආධ්‍යාත්මික ජීවිත වෙනුවෙන් සැබෑ අධ්‍යාත්මික ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය පරමාදර්ශ සහඋපදේශ ලබාදීමටත් ඒ උතුම් වූ ගෞතම බුද්ධ පණිවිඩේ ලෝකෙට දායාද කිරීමටත් මේ හෙලභූමීිය තුළ ශ්‍රී ලංකදදීපේ තුළ න්මලාබේ ලබාගත්තු උත්තමයෙක් හෝ උත්තමයන් වොහන්සේලා. මුළු මහත් ලෝකයටම ඒ ශාන්තයේ පණවිඩේ ලබාදේී. ඒ උතුම් වූ මහා ප්‍රාර්ථනාවත් සමගම සහ ය යිෂ්ටවන ප්‍රාර්ථනාවත් සමගම දමඟෑ අශයෙන් සැමට ආශිුරවාදය ප්‍රාර්ථනා කන්නවා අධ්‍යාත්මික ජීවිතයකට පත්වන්න තුනරුවනම විශ්වාස කරගන්න. උතුම් වූ බුද්ධරත්න ඒ කායින විශවාස කරගන්න පුළුවන්තරම් නිර්මාංශවන්න මෛත්‍රී වඩන්න, ආ කාන්ත පංචසීලය නිරන්තරින් සුරක්ෂා කරන්න නිරන්තරයෙන් දම්මෝ හවේ රක්කති ධම්මචාරී සභාවය මිනිහි කරගෙන උතුම් වූ ශ්‍රී සද්ධරම මේ සේවනය කරන්න කල්්‍යයාන මිත්‍ර සේවනයක් ලබාගන්න ඒ උතුම් ආශිරවාදෝබට මහා ශාන්තියක් වනෝ නියතයි. සැමට තෙරුවන් සරණයි.